ආයුබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්, වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අද 2023 ජූනි මාස 29 වන බ්‍රහස්පතින්දා ඉර උදාව පෙරවරු 5:59ට, ඉර බැසීම පස්වරු 6:30ට, රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 1:29 සිට 2:58 දක්වා, සුබ දිශාව උතුර, මරු සිටින දිශාව දකුණ. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ දරුවන්ගේ කටයුතු සඳහා අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවෙනවා. කතික තරඟවලින් ජයත් වෙනවා වගේම ඔබ එදිනෙදා කටයුතු වලට අවශ්‍ය සහාය බලාපොරොත්තු වන පරිදි ලැබේවි. ධන හිස් ආබාධතා ඇති කරවීමට ඉඩකඩ තිබෙනවා වගේම ආයෝජන ගැන දෙවරක් කල්පනා කොට සිදු කළ යුතුම දිනයක්. කලකින් හමු නොව මිතුරෙකු ඇසුරට ඔබ ලැබෙන්න පුළුවන් වගේම හිතුමනාපයට රැකියා කටයුතු වෙනස් කිරීමට යෑමෙන් වැළකීම ඉතාමත්ම වැදගත්. සේවා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඉඩකඩ පවතිනවා. මානසික සහනය තරමක් අඩුවන්නා වූ දිනයක්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනව නම් මල් සුවඳ කපුරු තබා ස්තෝත්‍ර කියන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ විනෝදයට වැඩිපුර කාලය ගත කරાવી. ලෞකික සැප කෙරෙහි වැඩි කැමැත්තක් දක්වනෝ වගේම ශරීර සෞඛ්‍ය දුර්වල වීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබ සේවකයන් සමග ඉතා හිතවත් වැඩ කටයුතු කරાવી. අධ්‍යාපන කටයුතු වලින් ජය ලබා ගන්න පුළුවන් වගේම සම්මුඛ පරීක්ෂණ සමත් වේවි. නිවසේ වෙනදාට වඩා සැප පහසුවක් ඇති බව පෙනෙන්නට තිබෙනවා. අවිවාහකයන්ට තනිකඩ දිවිය නිමකොට ඔබගේ සහකාරිය සොයා ගැනීමට හැකියාව ලැබෙන්නා වූ දිනයක්. අසල්වැසියන්ගේ කටයුතු පිළිබඳව සැලකිලිමත් වීමත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනව නම් දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අහිමි වී ගිය ධනය ලබා ගැනීමට සුබදායක දිනයක්. ඔබගේ විවාහ ජීවිතය ඉතාමත්ම සුබයි. මිතුරෙකුගේ කටයුත්තක් නිසා මනස තරමක් අවුල් කරවාවි. අධ්‍යාපන කටයුතු වලදී මතක ශක්තිය දුර්වල වෙනවා වගේම නිවසේ ඔබට පසුගිය කාලය තුල තිබුණු බඩු බාහිරාදිය ප්‍රවේශමින් පරිහරණය කළ යුතු දිනයක්. ඒ වගේම තමයි මුදල් වියදම් කිරීමේදීත් කල්පනාකාරී වෙන්න. ආදායම් මාර්ග සැලසුම් කිරීමට හෝ හවුල් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අද දිනේ සුබදායක වෙන්නේ නැහැ. ඔබගේ ආවේගශීලී කතාව වෙනත් අයගේ අප්‍රසාදයට හේතු වෙන්න පුළුවන්. කල්පනාකාරී වීම ඉතාමත්ම වැදගත්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඉවසිලිවන්තව ඔබගේ වැඩ කටයුතු කිරීමෙන් අද දිනේ ඇතිවන ගැටලු බොහෝ දුරට මගහරවා ගන්න පුළුවන්. වැරදි වැඩවලට සිත දිව යන නිසා කල්පනාකාරී වීමත් වැදගත්. පලි ගැනීම පිළිබඳ සිතුවිලි පහළ වෙන්න පුළුවන්. අවධානයෙන් සිටීමත් වැදගත්. සහෝදරයෙකුගේ උසස් වීමක් පෙනෙන්නට තිබෙනා වගේම අධ්‍යාපනයට එතරම්ම සුබදායක දිනයක් නොවේ. ණය ගනුදෙනු වලදී කල්පනාකාරී වීම වැදගත් වගේම හවුල් ව්‍යාපාර කටයුතු වලින් අලාභැති වීමට යම් යම් හේතු කරුණු කාරණායේ දේවි. ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමට අද දිනේ තරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඔබට අද දවස තුළ පුළුවන්කමක් තිබෙනව නම් වැඳුම් පිඳුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය, ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේවි. සිතට සැනසුම ගෙනෙන දිනයක් වගේම රැකී රක්ෂා කටයුතු සඳහා යහපත් දිනයක්. ආදායම් තත්ත්වය වර්ධනය වන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ආගමික භක්තිය වැඩි කරනවා වගේම අධ්‍යාපන කටයුතු අතිශය සාර්ථකයි. ධන හිස් ආබාධ, යටිපතුල් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් වගේම පිය උරුමේ දේපල පිළිබඳව
සතුටුදායක ආරංචියක් ඔබට ලැබේවි. නිවසේ වැඩි කාලයක් ශ්‍රමයත් වැය කරනෝ වගේම අවසන් නොවු වැඩ කටයුතු වල සාර්ථකත්වයක් නිමාවක් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කළුතල පරිත්‍යාග කරන්න. ඉතාමත්ම යහපත්. ජයවර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ගිවිසුම් සඳහා ඊතරම්ම සුබදායක දිනයක් නොවේ. හවුල් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතු වලට බාධා ඇති කරවීමට ඉඩකඩ තිබෙනවා වගේම අධ්‍යාපන ලබන දූ දරුවන්ට ඉතාමත්ම සුබදායකයි. මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. තැන්පත් ධනයට බාධා ඇති කරනවා වගේම විවාහ පාර්ශවයට ඊතරම්ම සුබදායක වෙන්නේ නැහැ. අධික ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. හදිසි අනතුරු පිළිබඳව කල්පනාකාරී වීම වැදගත් වෙනවා. සෙම්පිත ආශ්‍රිත රෝගබාධ තත්ත්වයන් මතු කරවීමට ඉඩකඩ තිබෙනවා වගේම බලවත් අයගේ උදව් උපකාර ලැබෙන්නා වූ දිනයක්. හදිසි පණිවිඩයක් නිසා මනසේ ව්‍යාකූලතා ඇතිවර කරවන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනව නම් උදෑසන කපුටෙකුට හෝ කවුලෙකුට ආහාර ස්වල්පයක් දන් දෙන්න. ඉතාමත්ම සුබයි. ජයවර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල හවුල් ව්‍යාපාර කටයුතු වලින් තරමක් පාඩු සිදු වේවි. ගින්දර විදුලිය වැනි දේ වලින් අනතුරු ඇතිවන දිනයක් වගේම ඒ භාණ්ඩ පරිහරණයේදී තරමක් සැලකිලිමත් වන්න. ඔබගේ වැඩිමහල් සහෝදරයෙකුට අපලකාරී තත්වයක් පෙනෙන්නට තිබෙනවා. පැරණි දේ ගැන මනසේ උනන්දුව වැඩි වෙනවා වගේම මිතුරු සම්බන්ධතාවලට ඊතරම්ම සුබදායක වෙන්නේ නැහැ. වාසනාවන්ත දරුවපත් බලාපොරොත්තු වන අයට සුබදායක දිනයක්. දරුවන්ගේ දියුණුව ඇති කරනවා වගේම දරුවන් ප්‍රසිද්ධියට පත්වේවි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ඊතාමත්ම සුබදායකයි. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඉර බැසීමට විනාඩි 45කට පෙර දුගීන්ට යමක් පරිත්‍යාග කරන්න. ඉතාමත්ම සුබයි. ජයවර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ දස්කම් ඔබගේ හැකියාවන් උපනංවා උසස් අධ්‍යාපන ශේෂ්‍රවල ජයග්‍රහණයක් ඇති කරගන්න පුළුවන්. කලා ශේෂ්‍රයේ නිරත වූවන්ට තරමක් කාර්ය බහුල වේවි. ළඟම ඥාතීන් වෙනුවෙන් වෙහෙසී වැඩ කටයුතු කිරීමට සිදු වෙනවා. ඔබගේ ජනප්‍රියතාව ඉස්මතු වේවි. විවාහ ජීවිතයේ සමාදානයට තරමක් බාධා ඇති වේවි. මනස තුල දැඩි නොසන්සුන්තාවයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. බෙහෙත් ද්‍රව්‍ය අලෙවි කරන්නන්ගේ ආදායම සරු වේවි. ඔබ එවැනි රැකියාවක නිරත වන අයෙක් නම් විශේෂයෙන්ම සේල්ස් රෙප් කෙනෙක් නම් අතිශය ආදායම් මාර්ග සරු වෙන්නා වූ දවසක්. විවාහ ජීවිතයේ කටයුතු වලදී වෙනදාට වඩා ව්‍යාකූල බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ගලා යන ජලයට බුලත් කොළ කිහිපයක් දමන්න. ඉතාමත්ම සුබයි. ජයවර්ණයේ රතු පැහැය ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අලුත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සුදුසු දිනයක්. ආදර සම්බන්ධතාවලට බාධා කරදර ඇති කරනවා වගේම ජීවිතයේ තිබූ ගැටලුකාරී තත්වයන් වලට සාධනීය විසඳුම් ලැබේවි. යටිපතුල් ආශ්‍රිත ආබාධතාවලින් ප්‍රවේසම් වීම වැදගත් වෙනවා වගේම රැකියාවල නිරත වන අයට සුබදායක දිනයක්. ඔබගේ ගෞරවයට ප්‍රසිද්ධියට පත්වන යම් යම් කරුණු කාරණා දේවි. බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග සරු වේවි. ඒ වගේම ඔබ කරගෙන ආමෙන්ම කරන්නට බලාපොරොත්තු වන කටයුතු සාර්ථක අවසානයක් දැක ගන්න පුළුවන්. ඉවසීමෙන් යුතුව අද දවස තුල කටයුතු කරනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් උදෑසන ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ඉතාමත්ම යහපත්. ජයවර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල වචන භාවිතය නිසා අවාසිදායක තත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. උසස් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති කරනවා වගේම නිවසේ අලුත් වැඩියා කටයුත්තකට සිත යොමු වේවි. කුලී නිවාසවල ජීවත් වන අයට සුබදායක දිනයක් නොවේ. විවාහකයන්ගේ විවාහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. කල්පනාකාරී වෙන්න. ඉක්මන් තීන්දු තීරණ ගැනීමෙන් වැළකී සිටීම ඉතාමත්ම සුබදායකයි. උසස් පුද්ගලයන්ගේ ඇසුර ලැබීමට ඉඩකඩ තිබෙනවා වගේම කෙටි ගමන් බිමන් නැති කරවන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් කැකුළු සහල් වලින් තැනු කිරිබත් දානයක් ලබා දෙන්න. ඉතාමත්ම යහපත්.
ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 8 කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල රැකියා ස්ථානයේ වෙනසක් බලාපොරොත්තු වුණා නම් එය ඉටු වේවි වාද විවාද ආදීන් ජයත් වෙනවා වගේම ඔබ වචන භාවිතයේදී නම් සැලකිලිමත් වෙන්න මිතුරන් අහිමි වීමට ඉඩ කඩ පවතිනවා ඔබගේ උපදේශපතා කිහිප දෙනෙකු පැමිණෙනවා වගේම ඔබට ගෞරවයක් වෙන්න පුළුවන් විවාහ පාර්ශවයේ දේපල අයිතියක් පිළිබඳව කතිකාවතක් ඇති වෙන්නා වූ දිනයක් රාජ්‍යංශයේ සේවය කරන අයට සුභඵල ඇති කරන දිනයක් ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වේවි ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනව නම් ධන හිස් ආබාධ ඇති කරවීමේ ඉඩ කඩක් තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න අද දවස අවධානයෙන් යුතුව කටයුතු කරන්න ඒ වගේම ඔබට හැකියාවක් තිබෙනව නම් මිදි හෝ මිදි යූෂ පරිත්‍යාග කරන්න ඉතාමත්ම යහපත් ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6 මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුතාවයක් පෙනෙන්නට තිබෙනවා ඒ තුලින්ම මනස ඒකාග්‍රතාවය රැක ගන්නවා වගේම විවාහ ජීවිතයට ඉතාමත්ම යහපත් ආදායම් තත්ත්වය සඳහා යම් යම් බාධක මතුවෙන්න පුළුවන් වගේම ඔබගේ ක්‍රියාකාරීත්වය වෙනදාට වඩා වැඩි නිසා දවසින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් නිවසේ වැඩ කටයුතු වලට වෙනදාට වඩා උද්‍යෝගයකින් යුතුව නියැලෙන්න පුළුවන් වගේම ඔබේ මතයට විරුද්ධව වැඩ කරන්නන් අතර ඔබ ජයග්‍රහණයන් හිමි කර ගනීවි වාද විවාද ඇතිවීම නිසා ඔබගේ දෛනික කටයුතු අවුල් සහගත තත්ත්වයන් බවට පත්වීමේ ඉඩකඩකුත් පවතිනවා ඒ වගේම ණය ගැනීම ආදීන් තර්මක් අසුබ තත්ත්වයන් තමයි පෙනෙන්නට තිබෙන්නේ ඔබට පුළුවන්කමක් තිබෙනව නම් බණ පොතක් පූජා කරන්න ඉතාමත් මෙයහපත් ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය අංක 3